සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය සැමට. වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න ඕනේ අයහපත් කාලගුණ තත්ත්වේ නිසා පීඩා විඳින සියලු ලාංකිකයන්ට කිසිඳු කරදරයක් නොවේවායි කියලා අපි එකසිතින් ප්‍රාර්ථනා කරමු. මේ වෙනකොට නව රජයේ පත් වෙලා සති කිහිපයක් ගත වෙලා ඉවරයි. ඒ වගේම තමයි නව ජනාධිපති කෙනෙක් පත් වෙලා දැන් මාස කිහිපයක් ගත වෙලා ඉවරයි. සමහරුනම් කියන්නේ කෝ විසිල් විතරයි බල්ටි නැහැනේ කියලා. හැබැයි අමතක කරන්න එපා. එහෙම කියපු අයම තමයි 2048 වෙනකන් ඉන්න පුළුවන් කිව්වෙත්. පාර්ලිමේන්තු මැතිවරණයට කලින් ගොවි ජනතාවට රුපියල් 25,000ක සහනාධාරයක් ලබා දෙන බවට රජය පොරොන්දු වුණත් මැතිවරණ හේතු මත ඒ අතරමඟ නැවතුණා. නමුත් අද දිනේදී වාර්තා වුණා ගොවීන් 2,28,806 දෙනෙකු සඳහා පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කෙරූ බව. රුපියල් 25,000 බැගින් වාරික දෙකකදී එය ලබා දෙන බවට තවදුරටත් ඔවුන් දන්වා තිබුණා. ඒ මුදල් ඍජුවම ගොවීන්ගේ ගිණුම් වලට තැන්පත් කරන බවත් ඒ සඳහා රජය රුපියල් බිලියන 4.3ක් වෙන් කර තිබෙනවා. ඒ වගේම තවත් රුපියල් මිලියන 1,776ක් කෘෂිකර්මාන්තය වෙනුවෙන් වෙන් කරන බවටද, ඒ වගේම අයහපත් කාලගුණය නිසා විපතට පත් වූ ගොවීන් ගැනත් විශේෂයෙන් සුවබලන බවටත් කෘෂිකර්ම මාත්‍යංශය පවසා තිබුණා. පහුගිය කාලේ ආණ්ඩු නොකරපු මෙවර රජය කරන දේවල් වලින් පැසසී යුතුම දෙයක් තමයි මේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ වැඩපිළිවෙල. ඒ දීර්ඝ කාලීන රට ගොඩනැගීමේ ව්‍යාපෘතියක පළමු පියවරක් ලෙසයි දැක්විය හැක්කේ. ඒ වගේම පත් වූ නව රජයත් සමග ශ්‍රී ලංකා පොලිසියද නව මුහුණුවරක් ගන්න ලැබුවා. මහජන ආරක්ෂාව ගැන ප්‍රමුඛතම ආයතනය වන්නේ ශ්‍රී ලංකා පොලිසියයි. පහුගිය කාලේ රටේ මිනිස්සුන්ට පොලිසිය ගැන තිබ්බේ විශ්වාසයකටත් වඩා අවිශ්වාසයක්. නමුත් දැන් ඒ දේ ටික ටික වෙනස් වෙමින් තිබෙනවා. ගොඩක් ප්‍රශ්න දිහා මධ්‍යස්ථ වගේම සාධාරණව බලන්නත් පොලිසිය කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඔවුන් තවදුරටත් දන්වා සිටියේ www.police.lk යන ශ්‍රී ලංකා පොලිසියේ නව වෙබ් අඩවියට පිවිසීමෙන් බොහෝ නීති තොරතුරුද ලබාගත හැකි බවටයි. ඒ වගේම ඔන්ලයින් ක්‍රමය හරහා පැමිණිලි ඉදිරිපත් කිරීමටද අවස්ථාවක් ලබා දී තිබෙනවා. ඒ වගේම ඔවුන් තවදුරටත් දන්වා තිබුණේ ශ්‍රී ලංකා පොලිසියේ තොරතුරු තාක්ෂණික අංශය විසින් තවත් තාක්ෂණික විශේෂාංග රැසක් ඉදිරියේදී හඳුන්වා දීමට ඇති බවයි. ඉතින් ඇත්තටම මේක ඉතාමත් හොඳ දෙයක්. එතකොට සුළු වැඩවලට පොලිසිය ගානේ රස්තියාදු වෙන්න ඕන නැති වෙයි. ඒ වගේම පොලිසිය තාක්ෂණික අංශය දියුණු වීම රටේ සයිබර් අපරාධ වළක්වා ගැනීමටත් ඉවහල් වෙන දෙයක්. ඔබ මොකද මේ ගැන හිතන්නේ? ඔබේ තාර්කික අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.